අද දවස්සේ රනි රික්කම සිංහම හත්මයා මේ මාස හතර සඳහා ගෙනපු ඒ අයවයි ලේඛනය විවාධක පාර්මේන්තුවේ විවාද කරනලා අවසන් වෙන දවස එතකොට අද ඒ පිටිබඳව චන්දයක් පැවැත්වෙනවා අපි සමග ජනපාලවයගේ පක්ෂයක් හැටියට අපි ප්‍රකාශ කරනවා අපි එම අයවයිලකනය සඳහා චන්දය පාවිච්චි කිරීම පවිච්චි රීම අපි වලකිනා කියන කාරණය අපිස්සල්ලම අවස්ථාව වෙද කියනුම් අපිට මේ අය වයලේකනයට පක්ෂවැඩ තියෙන විදිවිධාන කාරණත් නෑ. අපිට මේ අයි වයලේඛනයට විරුද්ධ වනත්. රටක් ලෝකයක් ඉස්සරහ මේ ආණ්ඩුවට මේ රටට එහෙම වැරදි පනීඩයක් ලෝකයට දෙන්නඩ තර අපි සාහසික වෙන්නෙත් නෑ එනිසා පක්ෂ වෙන්නෙත් නැතුව විපක්ෂ වෙන්නෙත් නැතුව. අපි පක්ෂයක් හැටියට අපි සමජන බලවේග තීරණය කළා මේ ප්‍රනිල්ලික්්‍රම සිංහ ජනාධිපත්තුමාගේ අයවැල් ේකන සඳහා අපි අයිවැ ඒඛනයට චන්දයදීමෙන් වලකින් අපි තීරණය කළ පක්ෂ වඩ කිසිම කාරණයක් නති තත්ත්වයක් තුළ, විරුද්ධව චන්දයදීලා ලෝකයට වැදි පණවිඩයක් ලබාදන අපිට තියෙන අපේ තියෙන අකමැත්ත හේතුව නිසා අපි තීරණය කලා මේ අයවයි ලේඛනයට චන්දය නොදී එක වර්ජනය කරන්න අපි තීරණය කලා ඉති මෙතනද විශේෂයෙන් අපි කියන්න ඕනේ අපි දකි නෝ මේ අයවයි ලේකනය තුළ සමුෘධි ලාබීන්ට සඳහා යම් ප්‍රමාණයක මුදලක් වැරි කරලා තියෙනවා හැබැයි එක එක ඇත්ත වශයෙන් මේ හොඳකාරණයක් හැබැ අපි කියන්නට ඕන සෘද්ධ සෘදධිය බෙදාදීම සඳහා. එන්න නිලධාරීන්ට වැටුප සහ පරිපාල්ල කටයුතු සඳහා අපේ රජය වියදන් කරනවා අර අහිංසකයින්ට දුප්පතුන්ට ලබාදන මුදලෙන් ඒ වගේ මුදලකින් සියයට විසිදක පමණ ප්‍රමාණයක්. අපි සමුෘධිය ලබාදීම වෙනුවෙන් අපි වියදන් කරන.ඒ ඒක අපි සමුෘදධී ලාබීන්ටිට බදෝ කතා කරනකොට, ගංවොල සමුෘධිලාභය ප්‍රතිලාබය ලැබිය යුතු සැබෑම සදුස්සොද. ඒ ලයිස්තුෝල ඉන්න කියෙන කාරණයක් බරපත ප්‍රශ්නය. අපි ංහොල ජීයොත්තන මන්තුවීවරු විශෂය සෘ්ධිය සමෘධ ප්‍රතිලාබේය නොලබිය යුතු. විශාල පිරිසක් ඒ සමෘර්ධි ලේකනවල ඉන්නවා. සමුෘධ නිධාරන්ගේ දේශපාලනික හිතවත්කම් මත ඔන්නේ ප්‍රතිලාබේ ළබනෝ. ගංහොල අන්ත දුප්පත් අහිංසක? ීත්තෙන් අමාමරු අහිංසක මිනිසු විශාල පිරිසක් ඒ සමුෘර්ති ප්‍රතිලාබේ ලබාගැනීමට සුදුසුක ැතුවඒ අයිස්තුවෙන් පිටසෙන්න. එනිසාබේ විශේෂයෙන් අපි කියන මේ ලාව අපිට ජීවත්වයෙන් අමාරයි කරුණා කරලා ජනතිපයත්තුමා මැදිහත් වෙලා. සමුෘධි ප්‍රතිලාබේ ලබාදිය යුතු සැබෑ සුදුස්සන් කවුද කියන කාරණය මේ අවස්ථාවද වහාම සොයා බලලා සැබෑ සමුෘධි ලාබී ලේඛනයක් සකස් කරලා එයට දෙන්න කියනකාරන තැත් මේ අවස්ථාවද කියෙන එකකො අපි දැක්කා මේ ආන්ුවේ සාමාන්‍යෙන් දැන් අයවැයිලේකනයක හෝ ප්‍රතිලාබ ලබාදීමකදිී හෝසාමාණ්ඩෙන් අනුගමනය කරන ක්‍රියපිරිස තමයි අර සරදියල් න්‍යයි එකන්නේ තියෙන තැනකින් අරගෙන ොඩි තනකට ැරි තනකට දෙනක් ඇති අයගෙන් අරගන නැති අයට දෙෙන්නේ හැබ ර ලයිට් ිල ඩිකිරීමෙන් අපි දැක්ක ඒ සරදියල් නයායි කන පට අනිත් පත්තර හල තියෙන්නේ අප රටේ විදුලි පාරිභෝජික පරිබෝයකයන් ලක්ෂ හතලි සටක් අප විදුලි පාරිභෝජනය කරන්නං විදුලිය පාරිභෝජනය කරන්නන් ගැන්සීර හතලි සට අට පහල ආදාය ලබන ඒකක තිහත් අනුව තර පවච්ිරන පිසක් මව අපේ විදුලි පාරිෝයි හැබයි සීට දෙසිය පනහින් ටෘසීයහිඒ බිලවැඩ කරලා යෙන රහිංසකයගින් ඉහලා විදුරිි පාරිපෝජනයක් කරන දනවතුන් ව්‍යාපාරිකයෙන්නේ විශාල පිරිසගෙන් ඊට සමගාමීව අඩු මිලක් තමයි අයයිකරලාතිය. දේ වගේ කනපිට හැරවෙන වැඩ. ඒ කරන්න එපා කියන එකත් අප මේ අවස්ථාවේද කියනවා තියෙන තැනකින් අරගෙන නැති අයට දෙන්න පුරුවන් වැඩි පිළියොක් හදරෝනක් හොඳයි කියෙක ත් මේ අවස්ථාවයි දි කියන. ඉති එක්ම අපි කියන්න ඕන දැන් අද දවසේ විශේෂ ප්‍රවෘතිය තමයි ඊය දවසේ මුල්ල අරමුදලෙන් ඩොර් කෝටි දෙසිය අනුවක් ලබාදීම සඳහා මූලික ජිවිසුමකට එන්න ජාතයන්තර මුූල අරබුදල එකඟ වෙලා තියෙන. බිලියන් දෙකයි දසම නමයක්. ොල බිලියන් දෙකයි දසම නමේක ආධාරයක් දැන් අපිට දෙන්න ජාත්‍යන්තර මූල අරමුදලෙන් එකඟ තාවයකට මූලි ියුසුන් හලට එන්න විලතීරු මෙක තාමත්ම සුභ පනීඩයක් මෙ ඉතාමත්ම හොඳ කාරණයක් රටක් හැටියට අපි ඇතරම ජාත්‍යන්ත්‍ර මූල අරමුදරට අප ස්තුතිවන්ත එෙනවා ජීවත්වෙන්න මනිසුන්ට ජීවත්වවෙන්න බැරි අමාරු පරිසරයක් තුළ ඉඳගෙන ඉහෙමයින් අවස්ථාවක අපිට මේ මුදල අපිට ලබා දෙන්න කටයතු කිරම් පිරිබඳ අප ඇතරම ජාත්‍යන්ත්‍ර මූල අරමුරට අපිස්තුතියන්ත වෙන්නඕවා ති ැබැ අපි කියෝ. මෙක මේ අරයාගේ හයියට, මෙයාගේ දක්ෂතාවයට, මෙයත් එක්ක තියෙන. ාත්‍ය අන්තර සම්බන්ධතාවල හොඳට කියලා කරුණා කරන මේකේ ලකුණුදාගන කවිගීත ලියන්න නම් හදන්න එපා කියන අපි ජාතිපති රින් ික්කවසිහ මැයිතුමාටත් එයිඉන්න පාලකින්ටත් මේ ආ්ඩුවේ සිර්ම් දෙනාටත් අප කියනවා මේ මේ ජනාධිපතිවරයාගේ තීර දක්ෂතාවටවත් හයියටවත් ගත්ත තීරණයක් නෙමයි මේ ජාත්‍යන්තර මුූල් අරමුදල මේ සඳහා එකඟ වෙලා තියෙන්. මේරටේ අන්ත අසරන වෙලා දුක්විදන විශාල ජනතාවක්කින්න. බේත්්‍රිකක් ගෙන්නගන්න බරුව. ෝහල රෝහලකටගේ පහම මරණය හැර වෙනත් විකල්පයක් නැති. මන්ද පෝෂණය බරපතල විදිහට ඔඩු දුවල තියනෙන ළමේකුට කෑමට බිත්තරයක් දෙන්න බැරි ආර්ථිකයක් සහිතව. වේ තුනවෙනුවට එක වේලක් කන අහිංසක ප්‍රජාවක් සහිතව දුක්විඳන රටකට. මේ අපේ රටේ ජනතාවගේ දුකතේරුම් අරගෙන මේ කාලකන්න්‍ය දේශපාලකයන් විසින් ඇති කරන ලැබූ ඒ උද්දච්ච තීන්දු තීරණ සටකපට තිීදුු තිීරණ නිසා අර දුකටපත්වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් ලබාදෙන නයක් තමයි මේ ඩොලා බිලියන් දෙකයි දසන නමය ඒක තමයි දැම මේ ජාත්‍යන්තර අරමුද ලැස්තුලයිඉන්නේ. එහෙමෙනත් තම්ම අර අහවලාගේ අරදක්ෂතාවේ මෙයාගේ මී දක්ෂතාවේ මේ ආපු නිසාර තමයි මේක ලැබුණේ ගේ කවි ීතල යන්න හදන්න එපා කියන කාරණය මේ අවස්ථාවද කියනවා. හො අපි මේ වෙනකොට මේ අරුදය පටන්ගත්තට පස්සේ ඩොල්ල් බිලියන් තුනක් විතර අපි විනාස කරලා යරයි. විවිධ රටවල්ලලින් ගත්ත කුඩා 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 නයවලින් අපි මේ මාස තුනහරට පි ොල් බිලියන් තුනක් අපි වාස කරල යොරයි. කෑමට ආහාරවලට අවසදවලට ඉන්දනොවලට ගෑස්සොලට මේ දිනදා තියෙන ඩේටුඩේ භාවිතාවන් නොලට අපි ඩොලා බිලියන් තුරක් විනාශ කරල යරයි දැ මෙහැවෙන්න ඇන්න දොලා බිලියන් තුනට ආසන්න ප්‍රමාණයක් බිලියන් දෙකයි දසම නමය මේකත් අපි කාලබිහිල විනාස කරලලා විනිසි වැඩපිළියලක් නැතුව ඒ විනාශසකරුවත් අපිට ආය කවුද ය අපේ රට නැගෙටින් අපිට ආධාරයක් දෙන්නේ එනිසා අපි ජනාධිපතිවරයට කියනවා තුො අගමැතිවරයට අපි කියනවා. ඉන්න කැබිනට් මන්ලේ කණ්ඩායන්ගොලට අපි කියනවා. මේ ආණ්ඩුව නියෝජනය කර කණ්ඩයන්ගොට කියෙන කරුණ කළ මෙවා ගැන කවිගීත රචනා කරලා තමන්ගේ දේශපාලික ව්‍යාපාරයේ ශක්තිමත් කර ගණ්ඩ පින්බෙන් හදන් දෙපා. මේ ජාත්‍යන්තර මූල්ල අර මුදල මේ මුදල අපිට ලබා දෙන්නේ. දේශපාලකයන් විසින්ගත්ත නොමනාතීන්දු තීරෙන නිසා. අගතයට පත්තුලාන්න අප රටේ අහිංසක ජනතාව වෙනුවෙනු කිය කාරණයව අවස්ථාවද කියරු එතකොට දැ අපි දැක්කා ඊයේ පෙරේදයේ වජර අභේවර්ධ නැමතිවරය මේ නන්දලාල් ප්‍රාධ මහත්තයට මේ සේරම දොස්්ටික පටෝල දොස් කියන අපි දැක්ක පාර්ලිමේන්තු නදලලා ප්‍රාදු මහතය මහා බැංකවේ අධිේතු. ම ඕස්්‍රේලයා හොඳ රස්වාක් කරලා එතුමා බලෙන් මහ බැංකව අධිපතිකමට ආවිනෑ මේ අර්බුදය ඇතිවුණට පස්සේ පිබී ජයිසුන්දරලට ආටි කරලට කබරාල්ලට මේක ඉදිරියටට ගිෙනියන්නට බැරිවුණට පස්සේ මේ ආර්ථිකය කියන බස්රථය පතහට පෙරලුවට පස්සේ ජනාධිපතිවරෑ හිටපු ජනාධිපතිවරගේ ආරාධනයෙන් ආපු විේක්ඥනෙක් තමයි නන්දලා ප්‍රාදුමක්තය මේ ආර්ථිකයේ බංකුලොත් වීම සඳහා හෝ ඒ ගත්ත මූල්්‍ය තීන්දු තීරණ වලට නන්දලා ප්‍රාධ මහත්තය වගකිවේතු නෑ ඒනකොට අ ආණ්ඩුවට හ බහුගේ ආන්ඩුවෝට හැමදාම උපදෙස් දුන්න ආර්ථික ඔස්ථාර්ල හැටියට කටයුතු කරපු පිබී ජයසුන්දරලා ආටිකලල අජිත් නිවාට කබ්්‍රල්ල වගේ ඒ ඔස්ථාරලා ටික මේ ආර්ථකය බංකුලොත් කරලා යුරවෙලා ති ුණින් අපි පුන පුනා අවුරුද්ධක දෙක ඉඳලා මේ ආර්ථකය ගමන් කරන්න දිශාන්තිය වැරදිී කරුණා කර ඒකට අශයෙන් වැඩපිටල කරන්න ආරම්භ කරන්න කියලා කියදදී සත පහකට මේ ය කරන ගත්ත නෑ මේ මොට්ට පාලකයෝ අර Pබ ජයසුන්දරලා නිවාට් කබ්රාල්ල ආටි කරලා කියන වාක්‍ය දේවවාකයක් හැටියට සල කලා අපට ඩොර් තියනවා කිව්වා අපි ඕතන සල්ි තියනකවා කවද කිය හම අර්බුදයක් තියෙන්නේ කියලා එමතමයි කිවේ අ අවුසද ටිකාපිට ගන්න ගන්න බැරගොත් පනාදිද්දී ජෝම් ප්‍රනාාන්දුල මාර්ගකිලෝමේට ලක්ෂයක් හදන්න තරගෙන්නවා. එති හෙම ලරදි තීදු තියරන අරගන මේ ආර්ථකය විනාස කලාට පස්සේ. මහ ැංකවේ අිපතිවර හැට නගත් පුදගලෙත්තවයි නඳද ලපරාන් එතකට ඔය ඔය ආර්ථික ගාතක කට්ටිය පිබ. ජයසුන්දරලා ආටිරල කබ්‍රල්ල මහින්ද්‍රය පක්ෂට උපදෙස් දුන්න තොයි විදිහටමයි එතකොට ගෝටේරායි පක්සර උපදෙස් දුන්න තොයි විදිහටමයි එතකොට නැවතත් මේ අය යම්මට්ටමකින් මිනිස් අරාරරාර ගිලන්නේ නැතුව යම්මට්ටමකින් හුස්මටික ගන්න නාහෙ පොඩ්ඩක් උඩට තියාගන්න පුුවන් මට්ටමකටආද අපේ ආර්ථිකය යම්මටමකට සකස් වෙලා තියද්දී ආයත්තාපහු අර පරණ බහු භූතයටික ආත්භූත ආත්මටික ආටිකරල්ල Pිබ ජයසුන්දරල කබරල්ල ඒ භූත ආත්මටික ආයාපහෝ මේ නන්දලා ප්‍රාන්දුලාට මේ විදිහට පහර ගහනවන ඒ සම්පූර්ණය වැරදි කියන කාරණය අපි මේ අවස්ථාවද කියනවා මොකද ජනතාව දැන් යන්තං නාහේ උඩ තියාගෙන යන්තන් ද හුස්ම පොදාක් ගන්න පුළුවන් මට්ටමකකිඉන්නවා. අපි අද අයවැලය කනට විරුද්ධව චන්දය නද විරුද්ධව චන්දය නොදෙන්නෙත් එක වර්ජනය කරන්නත් මේ යන්තක් නාහ හුස්ම ගන්න පුළුවන් මට්ටම හර මේ රට යන අපි විරුද්ධ වනුත් එක ජාත්‍යන්තර වැරදි ජාත්‍යන්තරයට වැරදි මතයක් හටේ යන නිසාතම අපට විුද්ධ. අපිට චන්දයදීම වර්ජනය කරන්න. එතකොට තරම අද මිනිස්සුන්ට පව් අපි දකින කහමල නාල ඇවිල්ල වගේ පාර්ලිමේන්තව තුර කතා කරන හැටි පහුගේ ආණ්ඩෝල වැරදි තීරණ ගත්ත කැබිණත් ම්ඩලය ඒ ඇමතිවරු අද මොකුත්ම වනේ නෑවගේ සම්පූර්ණයෙන් වුවමට ගමන්ර මිනිසු ැුම් කිසිවයක් නොව නාවගේ දැ දකුණට ගම කරන හැටි කින්නනවා ඒ ගත්ත තහිදු තීරණ සියල්ල දැ ආය ප් සම්පූර්ණ කඩ පිට කතා කරනවා මේයට දන්නුවමක් ලැබෙන් ඕනේ. දැන් මේ අයවැයි ලේඛනේ. තිස්හතරවෙෙන පිටුවේ. මල්මූල් දූෂණය අවමකිරම පිළිබඳව කතා කරනවා. මේ අයවැලයනේ තිස්හතරවෙෙන පිටුවේ. මූල්්‍ය දූෂණය අවම කිරවම් පිබඳු කතා කරන. රනිල්ලක්‍රමසිංහ ජනාධිපතිවරාට පුළුවන්. රනිල්ලකම සිහ ජනාධිපතිවරාට මේ ජනාධිපතිකම හම්බුණේ. මේ රාය පක්සලා විසින්. ඒ ඇතිකරනු ල ලැබ බරපතල ආර්ථික අහෙනී හේතු කරගන ඇතිවෙච දේශපාලන අර්බභදය නිසා එතකොට මේ නිසා තමා රටේම ජනතාව අරගලයකට යොමුණේ එතකොට රනිලිකම් සිහ මහත්ත ඇයට මේ තනතුර ලැබුණේ රාජපක්ෂ රට ආයාපහු මේ දේශපාල පිටියේ සෙල්ලම් කිරීමට අවශ්‍යයන පිච්ච කහදලා දෙන්නවත් එමනට රන්න බංකොත්වෙල රනිලිකම් සිහ නාධපතිවරයට ආයා පහුවේ බංකොලොත් එක්ක තමන්ග පක්ෂය නඟ නැගිට්ටවන්නවත් නවෙයි. රණලකමවිසි ජනාධිපතයව රට මේ තරතුරු ලැබුණේ. මේ රටේ හුස්මගන්න බැරුව ගිලිගිලී යන ආර්ථකය දොක්වි දෙෙන දරුවන් කාන්තාවන් ගෘහණියන් මහාජනතාව රෝගීන් මේ රටේ සමස්ත ජනතාව ජීවත් කරවීම සහ ඔවුන්වැෙනුවන්න අර බිවටපු ආර්ථකය කොට ගන්න. එනිසා අපි ජනාධීපතිව රට කියනවා. ති සතරවෙනි. පිටුවේ මූල්්‍ය දූෂණය අවම කිරීම සම්බන්ධයෙන් කතා කළට දැන් එක්සත් ජාතිීන්ගේ සංවිධානයේ වැඩ පිළිය ලක්තියෙන ස්ටෝලන් ඇසට කවරි කියලා වැඩ පිළිවෙලක්. ස්ටෝලන් එන්නේ හොරකං කරපු වත්කම් පිළිබඳ පීක්ෂණය කරන ඒවාය ආපහු අය කරගන්න වැඩපිළිවෙලක්. ඉතින් ජනාතිපතිවරට රණලකසික මහත් යට තිබුණ කරුණා කරලා සජාතින්ගේ සම්විධානය තියනෙ වැඩපිළිියල්ල අනුගමනය කරලා සොරගන් කරගන්නා ලද වත්කං ආය ආපහු අත්පත් කර ගැනීමේ වැඩපිළිහ කරන්න. විශාල වශය මේ රටටපු ඩොලර් ආධර් ප්‍රධාන නය විශාල වශයෙන් මේ පාලකින් විසින් විදේශ රටවල්ලොල හංගල තියෙන සල්ලි ටික රයිලික විසිහ ජනාජපතිය රට පුළන් ය ආපහු අත්පත් කරගන්න වැඩපි වෙල කාරම් කර ි සිංහ ජධපතිවෝරය ගැන කතාවක්වත් කරන්නේ. මේරට සිද්ධ කරපු බදු වංචාවන් මූල්්‍යය ආක්‍රමයක කතාවයන් ය දූෂණයන් සෙල්ල හෙළ දනම් කරන වැඩපිළිියලක් මේ මේ නික වාකයක් ලියල හරියන්න එහෙම වැඩපිළිවෙලක් ආරම්ම කරන්න රනිල් ලක්මසි ජනාධිපතියරට පුළොන්. හ හරු ඇල්ලි මේකැ අඩු පැවරීමේ ස්වාදීක කාරයයාල ඇති කරන්න පුළුවන් න ලික්ු ජධපතය රයට. නඩු පැවරීමේ ස්වාධීන කාරයාලයක් ඇඒ ම වාධීන කියරකෙන්නේ මකද ඒ නැඩුවක අවසානයේදී කරුණු එම සන්න නීතිපතිවරයගින්ඇතුට නීතිපතිවරයා පත් කරන්න රට රට නායකයා එකකොට රටේ නායක ටෝන ීර්තමා නීති්‍රතිවරයාගේ උපතිස් ලැබෙන්නේ තට ඒක ස්වාදීන නෑ ඒකයි මං නඩු පැවරීමේ ස්වාධීන කාර්යාලයක් ආරම්භ කරලා. අ එත් ජාතින් සංවිධානය තියන රයතාවත්කම් ආපහු අත්පර්ථ කර ගැනීමේ වැඩ පිලියවොලකට ගිහිල්ලා එහෙමකරුවනම් මහිතන මේ රනි දෙකමවිසිහක ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරගේ හැටියට ලෝකයේ පුරාම ඉතිහාසගත වෙයි හොරුටික රකින්න ගියොත් දැනටත් එක ජනතාව කියනවා මේ ජනාධිපතිවරයටත් ගෝටාවේ රායි පක්සට වෙච්ච දීම සිද්ධ වලා ගෙර යන්න සිද්ධ වේ කියන කාරණ කියන. මොකද ජනතාවට පවු. ජනතාවට අද රොටියක් කාගන්න බෑ. පාංකැල්ලක්න්න බෑ. අපි ගැන පාංකයාගන්න බෑ කියලා. අද පාපිටි කිලවල කෘපියාතුන් සය විස්සයි. මිනිස්සුන් ඇතිබික් දු්පත් ආහාරය රොටියක් කන්න බෑ. හාල්මස්ෝ මිනිසුන් ඇතිබි දුපත්ම කරෝල හොද්දක්. අද හාල්මස හොද්දක්න්න බෑ. සාලයෝ දුප්පත්ම මාළු හොද්දක්. අද සාලයෝ හොද්දක්න්න බෑමිනිස්සුන්ට. ආහාර උුද්දමනය සියට අනු තුනයි. දරුවන්ට කන්න නෑ. ඔවුන්ට මන්ද පෝෂණය ඔවන්ගේ බුද්ධිය වර්ධනය වෙඩ නෑ. සම්පූර්ණ පරම්පරාවක්. පරම් පරාවක් ඝාතනයකෙර වහා සමාන වැරද්දක් මේ යකර. එන්සාපි කියනවා ගෝටාවේ රාජ පක්ෂණ විතරන්න ෙවයි. මහහින්ද රාජ පක්සණ විතරන්නෙමේ. මෙව් අනුමත කරමු මේවාට අත උත්සපු. කැබිනක් මණඩලේ සාමාජිකන්ටත්. ක රජත්්‍යවාට ගබ්‍රරාල්ල පිබී ජයසුන්දරලා ආටි කරලා වගේ මේ වගේ හිටපු නිලධාරන්ටත් වහාම නීතිමය පියවර අරගන මේ ජනතාව අගතියට පත්කරීමේ සාපයට අවශන දනුවන්ටික දෙන්න වැඩ පිළිරක්හදන්න කියෙක මොකද දැන් මාන්‍යෙන් කෝච්චි යෙදුරෙක් අතින් අක්‍රමවත්යදිට හිතාමතාම කෝච්චිය පෙරුවත් ඒ කෝච්චි රැයිවට දනුවමත්තිය ෙනවා. වින ක්‍රියාම අර්ගතියනවා. හිතා මතාම කියදේවල් අහන්නතුව එම අියක් න දනුවවත්තියනවා. තට රජයේ ලංගවම බස්රථයක රියදුරෙක්. හිතා මතාම මත් පැන්බී හරි වෙනති දෙයකට හිතුවක් කාරකමකට බස්ස එකක් පැරළුව දනුවවත්වී නවා. එතු අපේට මුළු ආර්ථකයම ආර්ථිකයම වලපල්ලර දාලා. අපේරටේ ජනතාවට මැරැන්ඩෙයිට සලස්සල රුවන්ටික බඩගිින්න්නේ හාමතේ තියලා මිනිස්සු දවස් ගනම් පෝලින් ොල දුක්විඳලා මේ සැල්ල විනාස කරපු මේ පාලකින්ට ගෝටාවේ රාපක්ෂ මහින්ද රායිපක්ෂ කැබිණෙට මන්ලය මහබැ එහිටම නිලධාරිී ටික ආටිකලල්ල කබරාල්ල පිබී ජයසුන්දරලා මේ මිනිස්සුන්ට දනුවමක් දෙන නැදද. මේ මිනිස්සුන්ට අපේ රටේ ලක්ෂ දෙසය ඇතිහා. ලක්ෂ දෙ ති ජනත ජනතාව වලපල්ලට දාපු මේ අමනයින්ට දඩුවමක්වෙ නැද්ද කියන කාරණය අපි හනවා. මොකද තනිමිනියෙකට ොක් හරිය අගතියක් කරුවොත් ඒකනත් මේ රටේ දඩුවමක් තියන එක ලක්ෂ දෙසිිය තිහැකට අගතියක් කරපු මේ පාලකන්ට නිලධාරට දඩුවමක් දෙ නැද්ද කියන කාරණය මේ අවස්ථාවිදය පි හන් නෝනේ. ඉගවට අවසාන කාරණාව දැන් ගෝට කම් හෝම් කිය දැන් අලු ගෝට කමින් හෝම්ොට ගෝටක් කමින් සූන් ගෝටක් කමින් සූන් කිය දැ අලුත්තන් සද්ධයක් ඇහැමින් පාතිනවා. ගෝටාවේ රායිපක්ෂ මහත්තය හිටා නිත් දැයි. අපිට ආවත්කමක් නෑ අපිට නාවත්කමක් නෑ. ගෝටාවේ රායිපක් මහතය එනක ගැන බයලෝනම් බයවෙන්න ඕනේ රනෙල්ෙක් මසි මහත යි දිේශකුණන වර්න මහත්තය තමයි බයි වෙ න අපි හිතනවා රණනිවලික්කම සිංහ මහත්තයා ඔය මොනවා කතා කරත් ගෝටාවේ රායපක්ෂ මහත්තයා ආපහු එනවට හිතයට ටඉන්නම් කැමැත්තක් දක්වන්නේ නෑ කියනෙක් අපි දන්නවෝ. රටටම පාවවේ‍ය මිනිහෙක්තමයි ඒ පන්නල දැන් ආයාපහු හොළුවනමා කර දැම්මේ ඉන්න හදන්න. අපිට ගෝටාවේ රය පක්ෂෙක්ක අපිට පෞද්ජලික තරක් නෑ නමුත් පොදුවේ බලවත් අපපිරියාවක් පිළිකුලක් එහම තියෙනවා. මේ මුලු රටේම ජනතාව මේ අගතියට පත් කරපු කාලකන්න පාලකි ආවට අපිට ගමක් නෑ හැබැයි අර දින පනස් දෙක පහුගේ අපේ යහපාලනාන්නෝ තියනකොට ඒ වගේම ඉතාම හදිසියේ දිනේශකුණ වර්ධ නාගමැතිවරයා එළියට විසික් වෙලා සීතාරවය පොන ලවගේ අය අයින් වෙලා ගෝටාවේරාය පක්ස පාර්ලිමේන්තෝට ඇවිල්ලා ඉතාම හදිසියේ හල්ලාවට ෝටාාවේ රජ පක්ෂේ රටේ අගම තීරය වෙන්න අප මංහිතන්නේ හෙම බැරිකමක් නෑ හැබ අපි කියනවා රට යම්මට්ටමකට සංසුන්තාවයක තියනවා. හුස්මගණ බැව හිට මිනිසු යන්තන් නාහෙ ුල දයාගන දැම්මේ හුස්ම ගන්න වෙලාව. ජාත්‍යන්තර මුූල්ල අරමුදල කොල එලියා අපිට දල්ොලා තියෙන වෙලාවේ. ආයආපහු මේ රටටම එපාකරපු මේ බූත හෙව නැලි මෙ හැට ගෙනල්ලා ආය ආපහු ඒ රාජ පක්සලාගේ බංකොලොත්තු එච්ච දේශපාලනය ආය මේ වේදිකාවට ගෙනල්ලා රට අපාය කරන්න එපාගෙන කාරණ මේ අපි අ මේ අවස්ථාවයිද කියනවා. එක රැෙල් එකක් එකම සිහ ජනාධීපතිවරයට කියනවා. රණෙල් එක විසිංහ ජනාධිපතිවරට ජනාධීපතිකම දුන්නේ අය ආපහු රාජපක්සලට සුරක්ෂිතවීම සඳහා රැකවරණය සැලසීම සඳහා දේශපාලනක ගේම් එකක් ගැසීම සඳහා පිච්ච හදර දෙන්න නෙවෙ. ල්ලිකමසිහම මහතරත් ඒකා දාලයි තමන්ගේ බංකුලොත් එච්ච පක්ෂයට ආයා පහු කරලියට ඇවිල්ලා ඒ පක්ෂේනකා හිටවන්න නෙව. රණල්ල එකමසිහ මහත්තයා පැහිච්ච වයවෘරද්ධ අත්දකම් තියන නායකෙක් නම් බට කරන්න තියන්නේ මේරට ලක්ෂ දෙසය තිහකවෙච්ච අහිංසක ජනතාව ජීවත් කරවීම වගකීමයි තියෙන්. ඉති එනිසා ගෝටාම රාජ පක්සල ඇවිල්ලා ආය මේරට අවුල් කරල්ලා ආය මේරට ලේවිලක් කරල්ලා ආය අර දින පනස් දෙකේ කරපු කුමන්ත්‍රණ වගේ ආයත් අපි දකින්නවත් අපපිරි අමනුස්සෙක් ආය මේ පාර්ලමයන් තෝට ගෙනල්ලා. ආය අගම ඇති දූරයන්න ඔවුන්ට දීලා. යන්තන් හරි නාහෙඋට තියාගම හුස්මගන්න හදන මේ මිනිස්සුන් වැඩ පිළිවෙල අවුල් කරන්න එපා කියන කාරණ මේ අවස්ථාාවදි කියනවා. එම ඉතින් දීර්ගවශයෙන් කතා කන්න අවශයන්නේ නහැ බොමස්තුත්.